I bought. අදත් ඔගොල් සාදරයෙන් පිළිගන්නවා travel chef YouTube channel එකට. අදත් මම රෙසිපියක් අරන් ආවා. ඒ තමයි මේ ගෝව මැල්ලුමක් කොහොමද හදාගන්නේ කියලා. මේක ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ ಗುಣදායකයි. අනික මේක කොහෙත් ඔයාලට හොයාගන්න පුළුවන් එක තමයි මේ ගෝව. ඉතින් ඒක ඉතාමත්ම ලේසියෙන් මේක හදාගන්න පුළුවන් මේ මැල්ලුම. අපි බලමු එකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. මෙතන තියෙන මම ගෝව මේ වගේ හීනියට කපා ගන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි ලීසින් කපා ගන්න පුළුවන්. ඔයගලන්ට අතින් කපන්න අමාරු නම් ඔයගලන්ට පුළුවන් ඔයගල ළඟ තියෙනවා නම් ෆුඩ් ප්‍රොසෙස් එක ඒකේ දාලා මේ විදිහට පොඩියට මේ පුළුවන් අපිට කපා ගන්න. ඉතින් ඒකත් ඉතින් ලීසි ක්‍රමයක් ඔයගලට මම කියා දුන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලූණු හීනියට කපාගත ලූණු. ඊළඟට කුරුඳු පොතු කහකුරු ටිකක් ඊළඟට වියලි පොල් හෝ අමු පොල් ඔයගලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පිටරටක ඉන්න නිසා අපිට වියලි පොල් තමයි හම්බුනේ. ඊළඟට සුදුරුණු ටිකක් ඊළඟට ලුණු ස්වල්පයක් ඊළඟට කරපිංච ඕ නැත්තම් ඔයගලන්ට පුළුවන් ඕනම් අබ ටිකක් කුඩු කරලා මේකට දාන්නත් පුළුවන්. ඒක තවත් වෙනස් විදියට රසයක් එනවා. ඉතින් ඔන්න ওই ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි කරන්නේ මුලින්ම මේ වියලි පොල් ටික මේ විදියට මේකට එකතු කරගන්නවා. මේක හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඊළඟට ලුණු පොතු කීපයක් හීනියට කපාගත්ත ලුණු ටික සුදුළුන් ටීස්පූන් දෙකක වගේ ප්‍රමාණය තිය අවශ්‍ය ප්‍රමාණය අනුව අපිට ගන්න වෙන්නේ එක. ඊළඟට කහ කුඩු ස්වල්පයක් කහ කුඩු දාගන්න. පණත්න ගොඩාක් කහ පාට එනවා. ඊට පස්සේ කරපිංචි. ඊට මගේ ළඟ තියෙන මෙතන මේ ගම්මිරිස් එක මම අන්තිමට එකතු කරනවා. ඊළඟට අපි මේ ටිකයි ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඒක ලුණු අවශ්‍ය විදිහට බල්ලා මේ ලුණු එකතු කරගන්න. ඒ කළා ඊට පස්සේ අපිට තියෙන මුලින්ම මේක හොඳින් කලවම් කරගන්න. මේ විදිහට. මේකට අපිට තෙල් පාවිච්චි වෙන්නේ නැහැ. තෙල් පාවිච්චි නොකර මේක හදාගන්න පුළුවන්. ලේසියෙන්. මේ විදිහට හොඳින් කවලම් කළා. ඊළඟට අපි ඕනෑම හට්ටියක ඕ ෆ්‍රයි pan එකකට කමක් නැහැ. මේක මේ විදිහට එකතු කරගන්න පුළුවන්. අපි මේ වගේ මේ pan එකට මේ විදිහට එකතු කර ගන්නවා. ඒ ඩාලි වල ඊට පස්සේ අපි මේකට ගින්දර දාලා ඒ කියන්නේ medium heat එකකින් ඉක්මනින්ම අපිට මේක උයා ගන්න පුළුවන්. දැන් අපි ලිප්පත්තු කරලා ඇත්තියි. ඉතින් ඔයාලට මුලින්ම මේ විදිහ ලිපේ තියලා ඔයාලට අවශ්‍ය නම් සමහර විට හිතෙනවා නම් මේක ටිකක් ඇලෙන ස්වභාවයක් වෙනවා කියලා ඒක නඩිය ඇලෙන ගතිය මේ වගේ වතුර ස්වල්පයක් මේකට පොඩියට තනින් තන එකතු කරන්න. එතකොට මේක අර ඉක්මනින්ම කරවෙන ගතිය නැති වෙලා මැල්ලුමක් හැට අපිට හදාගන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට මේක වෙන්නේ වියලි පොල් පාවිච්චි කරනකොට ඒකේ තියෙන මොයිස්චර් ගතිය පිටවෙන්නේ නැති නිසා අපිට අනිවාර්යෙන් වතුර ස්වල්පයකුත් එකතු කරන්න හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේක ගින්දර අඩු ගින්න සාමාන්‍ය මැද ගින්නේ මේක ඕනනම් නාඩි දෙක තුනක් වහලා තියන්න පුළුවන්. මොකද මේ කොළපාට ගතිය නැති නිසා ප්‍රශ්නයක් නෑ වහලා තිබ්බට. මේක වහලා තියලා හැබැයි සැරින් සැරේ මේක හොඳට මේ කවලම් කරගන්න ඕනේ නැත්නම් අඩි අල්ලන්න පුළුවන්. දැන් ගෝව මැල්ලුමේ සුගඳ නම් එනවා මම අරලා බලන්නම්. හරි සුවඳක් එනවා. ඉතින් මේ මැල්ලුම හදන දියා තියෙන්නේ අර පොලුත් එක්ක මේ කවලම් වෙලා එනකොට මේ ගෝව මැල්ලුම හරියම සුවඳයි. ඉතින් මේ විදිහට මේක දැන් තැම්බිගෙන ඉන්නේ. මේ ගොඩක් වෙලා සම්මන දෙයක් නැහැ විනාඩි 5ක් කරනකොට සියල්ලම හරි. ඒකෙදී අපිට දැන් මම එකතු කරනවා මේකට ගම්මිස් ටිකක් මේ විදිහට. කලින් තලාගෙන හිටියොත් තවත් ලේසි නැත්තම් මේ විදිහට එකතු කරන්නත් පුළුවන්. එකතු කරලා මේ අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ මේක දැන් එක දැම්මම තවත් සුවඳක් එනවා. එකත් එක මේ මැල්ලුම. ඉතින් මම දැන් ගම්මිස්සු දාලා තියෙන්නේ. ඇත්තටම හරිම රසයි. මම කාලා බැලුවා. ලුණු අවශ්‍ය විදිහට ඔයගොල්ලෝ දාගන්න. ඔයගොල්ලන්ට ඕන නම් මේකට ඕන නම් තව කැලි මිස් ටිකක් අවශ්‍ය නම් කැලි මිස් ටිකක් අවසානයේ එකතු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක හරි සුවඳට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ ගෝ මැල්ලුම තමයි මේක. වැඩි දින ඔයගොල්ලන්ට ඉතින් පොඩියට මේ කපා ගන්න ඕනේ. මේක කපා ගත්තාම ඉතින් මේ විදිහට මැල්ලුමක් හැරිලා මේක භාවිත කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේක ලිපෙන් බාලා පෙන්වන්න. ඉතින් මේ තමයි මම අද හදාගත්ත ගෝව මැල්ලුම. ඉතින් මේක ඉතාමත් ලාභයට ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් මැල්ලුමක් නිසා තමයි අලුගාවට කියලා දුන්නේ. මොකද නැත්තම් මිල අධික දේවල් සමහරලාට සමහර දේවල් හොයාගන්නත් බැ සමහර පිටරට ඉන්න අයට. ඉතින් මේ ගෝව කියන දේ බොහෝ අයට හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට මේ වගේ ගෝව මැල්ලුමක් හදන්න දුන්නා. ඒගොල්ලෝ හදලා බලන්න.
අද බලලා අපිට මේක කියන්න කොහොමද ආවේ රස කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ ටික ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පුළුවන්. ඒ වගේම තමයි travel Facebook page එක තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ like කරලා තියාගන්න. මොකද සමහර updates එකකින් එන නිසා. ඉතින් මම හිතනවා අද video එකත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මම අලුත් video එකක් හැමතිරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.